පැලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි පවුල් 500ක් පමණ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක වගා කටයුතු සිදු කරනවා. නමුත් බෝගස්වැන්න නෙදීමට ආසන්නව පවතින අවස්ථාවෙහි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලය ලබා දීම නතර කර ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් වගාවන් සඳහා ප්‍රමාණවත් ජලය නැතිවීම නිසා ගොවින් පත්වැත්තේ දැඩි අසීරුතාවයකටයි. මොරගාකන්ද හැදුවේ කන්න තුනක් වතුර දෙනවා කියලානේ. දැන් මේ බලන්න මේ බොහොම වියදම් කරලා මේ වගා කරපු වගා අර බලන්න අර හරිය ඔක්කොම මැරෙනවා. වතුර නැතුව නෙවෙයිනේ මහත්තයෝ. බෝඩ් මීටින් එකේ මේක තීරණය ඇවිල්ලා තියෙනවා. මලහර ව්‍යාපාරයට හෙක්ටයර් 7000කට අප්‍රියල් 4 වෙනිදා වෙනකම් වතුර දෙන්න කියලා. නමුත් 4 වෙනිදා වෙනකම් දුන්නා නම් ඇදින 26 වෙනකොට වතුර වහලා හරියයි යා. තේවතු ආශ්‍රිත පොකුණු ජලාශවල ඇති කළ මිරිතිය මත්ස් අස්වැන්න ලබා ගැනීම මේ දිනවල සිදු කරනවා. මෙම පොකුණු ජලාශවලින් සාර්ථක මිරිදිය මත්ස් අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය පවසන්නේ. මාස 6ක් පුරාවට මස්ය ආහාර ලබා දීලා ආරක්ෂිත වෙයි මසුන් ටික බලාගෙන මස්ය අස්වැන්න විදිහට කිලෝග්‍රෑම් 100ත් 120ද අස්වැන්න ප්‍රමාණයක් මේ ප්‍රතිලාභින් විසින් ලබා ගැනීම සිද්ධ කරනු ලැබුවා. එහි ආදායම සම්පූර්ණයෙන්ම එම ව්‍යාපෘතිය සිද්ධ කරනු ලැබූ ප්‍රතිලාභය විසින් ලබා ගැනීම සිද්ධ කරනු ලැබුවා. මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ යුනිලීවර් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඒ මෙරට තේවලට ජාත්‍යන්තර වෙළඳ පොළෙහි පවතින තිරසර තේනාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.